යුද්ධය ගිනි අවි මේ හැම දෙයක්ම රටක ආරක්ෂාවට සාගර කැළඹවිය හැකි විශාල යුද නැව් අහස ගිගුරුවා පියාසර කරන ගුවන් යානා පොළව දෙදරවා පොළව රකින යුද ටැංකි මේ හැම දෙයක්ම රටක ආරක්ෂාවට ඒත් මේ දේවල් නැති වුණොත් රටකට ආරක්ෂාවක් නැතිද මිනිසුන්ට සාමෙන් ජීවත් වෙන්න බැරි වෙයිද ලෝකයේ හමුවේ බලවත්ව පැවතිය නොහැකිද සමහර රටවල් ලොව බලවත් රාජ්‍යයන් විදියට හංවඩු ගැසුවත් මිනිසෙකු මරා සතුට නැති කර තවත් රටක පාලනය අතට ගින බලවත් වීම කුමකටද ඒ කොහොම වුණත් මේ කියන්න යන්නේත් ලොව බලවත්ම රාජ්‍යයක් ගැන ඒ බලවත්කම යුද ශක්තියෙන් ධනවත්කමින් නම් නෙවෙයි ඒ මිනිසුන්ගේ සිනහවෙන් සමගියෙන් සහ සැබෑම සහජීවනයේ ඉතින් ඒ රට තමයි ග්‍රනඩාව දකුණු ඇමරිකානු දූපත් රාජ්‍යයක් මේ රටේ තියෙන විශේෂත්වය තමයි කිසිදු හමුදාවක් මේ රටේ ආරක්ෂාවට නැහැ මහජනතාවගේ සහයෝගයට පමණක් පොලිසියට හා සමාන ආරක්ෂක නිලධාරීන් පමණයි ඒ රටේ ආරක්ෂාවට ඉන්නේ එතනත් විශේෂත්වයක් තියෙනවා ඒ තමයි මේ ආරක්ෂක නිලධාරීන් ළඟ ගිනි අවි ආයුධ කිසිවක් නැහැ ඒ නිසාම මේ රට ලොව අංක 1 සාමකාමී රාජ්‍යයක් ඉතින් බොහෝ විට එහෙම බලද්දී හිතෙන්න පුළුවන් මේ රටට වෙනත් රටක අතපෙවීමක් විදේශ ආක්‍රමණයක් එල්ල වුණොත් කෝ ආරක්ෂාවක් නැහැ එහෙම ආක්‍රමණ මේ රටට නැහැ එහෙම ආක්‍රමණය කරලා ලබා ගන්න දෙයක් මේ රටේ නැහැ මේ රටේ තියෙන්නේ සතුට සිනහව සහයෝගය විතරමයි සොරකම් මැරකම් වංචා දූෂණ මේ රටේ හරිම විරලයි විරල වුණත් ඒවට විසඳුම් අවි ආයුධ ගුටි බැට දඬුවම් වලින් නෙවෙයි මේ රටේ මිනිසුන්ගේ ප්‍රධාන ජීවනෝපාය සංචාරක කර්මාන්තය වෙනත් රටවල යුද නැව් තියෙද්දී මේ රටේ තියෙන්නේ සංචාරක බෝට්ටු ලොව රසවත්ම චොක්ලට් නිෂ්පාදන අතර මේ රට ප්‍රචලිතයි ඒ වගේම ලොව ඉහළම මට්ටමේ උසස් අධ්‍යාපන ආයතන වෛද්‍ය විද්‍යාල සඳහා මේ රට ප්‍රචලිතයි ඉතින් ග්‍රනඩාව අවි ආයුධ වලින් බලවත් නැතත් ආර්ථිකයෙන් සමාජයෙන් දැනුමින් සන්නද්ධයි එවන් රටකට ඇත්තටම මොකටද හමුදාවක් හමුදාවක් නඩත්තු කරන මුදල් ඔවුන් රටේ සංවර්ධනයට යොදාගෙන ඉතින් අපි හිතුවට එහෙම රටවල් ලෝකේ නැහැ කියලා අමාරුවෙන් හරි විශ්වාස කරන්න වෙනවා එහෙම රටවල් ලෝකේ තියෙනවා කියලා මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න